ඒ චෝදනා පත්‍රය මට ගිවිසුමානි බදාද ලැබුණා. මේක අත්සන් කරලා තියෙන්නේ ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍ය ආර්ථික ස්ථායීකරණ ඇමතිවරයා වශයෙන්. කොළ දෙකේ මේ චෝදනා පත්‍රයට මම කොළ 25කින් යුතු විග්‍රහය කරන ගමන් මම මේ මොනවද කරන්නේ කියන කතාව මම පැහැදිලි කරලා තියෙනවා. ඒ ලෙවල් විභාග කාලය තුල විදුලිය කපන්න එපා කියලා තමයි අපි නඩුමකට බැස්සේ. ඒ නඩුව දැමීම වැරදක් කියලා කියන එක තමයි මට තියෙන පළවෙනි චෝදනාව. තියෙනවා එක තැනක මම බලය ඉක්මවලා අත්නොමතිකව ක්‍රියා කරා කියලා. මම දැන් ඒකත් මම පිළිගන්නේ නැහැ. තුන්වෙනි චෝදනාව තියෙන්නේ මට තියෙනවා ට්‍රිලියම් හෝටල් කියලා ආයතනයක්. ඒ හෝටලේ මම විදුලිය බෙදා හැරීම සහ විකිණීම කරනවා කියලා තියෙනවා. විදුලිය විකිණීම පිළිබඳ කිසිම ව්‍යාපාරයක මම නීලල නැහැ. පෙබරවාරි මාසේ 15 වෙනිදා දුන්න විදුලි බිල සංශෝධනයේ විරුද්ධ වීම කියන එක තමයි හතරවෙනි චෝදනාව. මේ සාධාරණ නැහැ කියන කතාව දැන් ඔප්පු වෙමින් පවතින මේ තියෙන විදුලි පරිභෝජනයේ මේ රතුපාටින් තියෙන රතුපාටකම එන්නෙන් අඩු වෙනවා. හැබැයි මේකෙන් වෙන්නේ මොකක්ද දන්නවද? විදුලි පරිභෝජකයා අමාරුවේ. රජයේ අමාරුවේ රජයට ආදායම් ලැබෙන්නේ නැහැ. මේක එක්කෙනයි දිනන්නේ. දිනන්නේ තෙල් සහ ගල් අඟුරු ගෙන මුදලාලිලා. මේ අනිත් එක අනිත් චෝදනාව තමයි මේ ඇමතිවරයාට මම ප්‍රකාශ නිකුත් කරමින් මෙයා අපහසුතාවටපත් කරනවා. මම හිතන්නේ මේ ඇමතිවරයා තමයි අර පොඩි ළමෙක් වගේ මුලින් ඉඳන් කිව්වේ මම හිටපු ජනාධිපතිරයා උදව් කරා මගේ බිල්ඩින් එකේ හිටියේ මම පාර්ලිමේන්තුවට එනවා ඒ වගේ හුඟක් වෙලාවට මේ ප්‍රකාශ කරේ එම ඇමතිවරයා තමයි. ඇමතිවරයාට උත්තර දීම තමයි මම කරේ. මම වයින් ගන්න පුළුවන් 113ක ඡන්දයෙන්. ඒ සඳහා ඡන්දයක් ඉදිරියේ අනාගතයේදී තියයි කියන පදනම තමයි මමත් ඉන්නේ. එදා ඒ අවසාන දවස දක්වා මම මගේ ක්‍රමයට මේ ආයතනයේ වැඩ කරමින් යනවා කියන එක කාටවත් නවත්තන්නත් බෑ. ජනාධිපතිවරයා මුලා කරලා සමහර දේශපාලඥයන් නිලධාරීන් එකතු වෙලා මේ වැඩේ කරන්නේ. කවුද මේක පිටිපස්සෙන් ඉන්නේ? විදුලි බල සහ බලශක්ති ඇමතිවරයා. මම මුලින් ඉඳන් කිව්වනේ දැන් ගියවුරුද්දක් තිස්සේ කියන්නේ. චෝදනා 25ක් තියෙන එකක් කියනවා කිව්වා. 15ක් තියෙන එකක් කියනවා. අන්තිම පහක් කියුවා. පහෙන් ඔක්කොම දැන් පුස්සක් වෙලා තියෙයි. දැන් අද මට ලිපියක් ඇවිල්ලා තියෙනවා. මේක හරි මේ බිහිළු කතාවක්. මේක අත්සන් කරලා තියෙන්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ නඩුව වලට පෙනී සිටීමට මහජන උපිතා කොමිසමේ නීතිඥයා තීරණය කරන්නේ කවුද? මුදල් අමතිවරයයි මහා භාණ්ඩාගාර ලේකම්වරයා. කෙලිම මේ ප්‍රවාදීන කොමිසම් වලට අත ගැහිමක් කරන්නේ. වර්තමාන ජනාධිපතිවරයා අගමැතිවරයා ඉන්න කාලේ එතුමාගේ ලේකම් සමන් ඒකනායක කියන පුද්ගලයා මගේ ලේකම්වරයට කතා කරලා කියනවා සභාපතිවරයාට කියන්නේ අගමැතිවරයා කරපු කිසිම ප්‍රකාශයකට විරුද්ධව ප්‍රකාශ කරන්න එපා. මම එතුමාට හොඳට කියලා දුන්නා කොහොමද වැඩ කරන්න ඕන කියලා මේ අවුරුද්දකට කලින්. මේවා තමයි ප්‍රශ්න.